මේ දිනවල විශාල වශයෙන් කතාබහට ලක් වෙලා තිබෙනවා මේ සජිත් අනුර විවාදය ගැන. ඇත්තට මේ විවාදය අපි යෝජනා කළේම අනුර දිසානායක NPP නායකයත් සජිත් ප්‍රේමදාස සමග ජන සන්ධානයේ නායකයත් අතර ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳව රටට කියන්න. ඒ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳ රටේ ජනතාව දැනවත් කරන්න එවැනි විවාදයක් පැවැත්වීම සුදුසුයි කියලා. අපි ආරාධනා කරේ ආර්ථික කවුන්සල දෙකට, විශේෂයෙන්ම සමග ජන බලවේගයේ ආර්ථික සභාවත් ඒත් එක්කම NPP ආර්ථික සභාවටත් මේ විවාදයේ මූලික වශයෙන් පටන් ගමු කියලා. නමුත් දැන් මේ විවාදය NPP නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ මගහරිමින් තිබෙනවා. දැන් ඒගොල්ලෝ කොන්දේසි පනවමින් විවිධ කාරණා කියමින් මේ විවාදය මගහරිමින් තිබෙනවා කියලා අපිට පේනවා. ඒ නිසා අපි නැවත වතාවක් අවධාරණය කරන්න කැමති ඒ සජිත් අනුර විවාදයට අපි සූදානම්. මැයි මාසයේ ඇතුළත මේ විවාදේ ඕනෑම දිනයක පැවැත්වීමට අපි ලෑස්තියි. අපි කියන්නේ ආර්ථික කවුන්සලයේ විවාදයක්, ඒ කියන්නේ ආර්ථික සභාවේ විවාදයක්, ඒ වගේම නායකයන් අතර විවාදයක්, මේ දෙකම දින මැයි මාසය තුළ නියම කරගෙන මේ විවාදය සඳහා පැමිණෙන්න කියලා අපි විශේෂයෙන්ම NPP පාර්ශ්වයටත් ආරාධනා කරන්න කැමැති. අපිට පේනවා මගහැරීමේ ඕනෑකමක් තිබෙනවායි කියලා NPP එකට. ඒ නිසා අපි ඉල්ලීමක් කළා විශේෂයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් මේට මැදිහත්කරුවෙක් හැටියට, ඒ වගේම පහසුකම් සපයන්නෙක් හැටියට මැදිහත් වෙන්න කියලා. ඒ ඉල්ලීමත් අපි දැන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කරලා තියෙන බව අපි පැහැදිලිව කියන්න කැමතියි. මොකද හේතුව දැන් NPP ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ බරපතල ගැටලු ගන්නාවක් තිබෙනවා. මම දැක්කා මේ මෑත මාධ්‍ය සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ලින් සිල්ලා මහතා කරලා තියෙන ප්‍රකාශයක්. ඔහු කියනවා JVP NPP කියලා ප්‍රතිපත්ති දෙකක් නැහැ කියලා. එතකොට ඉතා පැහැදිලි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිම තමයි NPP ප්‍රතිපත්ති කියන්නේ. එහෙනම් මේ රටේ ජනතාව නැවත කල්පනා කර බැදී යුතුයි, නැවත සිටිය යුතුයි. NPP ප්‍රතිපත්ති කියලා මේගොල්ලෝ එළියට ඇවිල්ලා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිම නම් රටට අත්වන ඉරණම පිළිබඳව දෙවරක් සිටිය යුතුයි කියනක අපි මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මොකද NPPට වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නැත්තම්, ඔවුන් වෙනස් වෙලා නැත්තම්, ඔවුන් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති මතම නම් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්ද? මේ අභියෝග ජය ගන්න ඔවුන්ට හැකියාවක් තිබෙනවද කියන විශාල ප්‍රශ්නයක් අපි ඉදිරියේ තිබෙනවා. ඒ විතරකුත් නෙවෙයි, අපි ආර්ථික කවුන්සලයට විශේෂයෙන් ආරාධනා කළේ රට වැටිලා තිබෙන මේ තත්ත්වය අපි ඔක්කොටම පැහැදිලි. මේ රට ආර්ථික වශයෙන් වැටිලා විශාල මූල්‍ය අර්බුදයක අපි ඉන්නේ, අපේ විනිමය අර්බුදයක අපි ඉන්නේ. ඒත් එක්කම රට ඉදිරියට ගෙන යාම පිළිබඳ නිසි ජාතික වැඩපිළිවෙලක් අපිට නැහැ. ඒ නිසා එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකි දේශපාලන පක්ෂය මොකක්ද කියන එක, දේශපාලන කණ්ඩායම කුමක්ද කියන එක, ඒ වගේම එකට නායකත්වය දෙන නායකයා කවුද කියන එක ඉතාමත් වැදගත්. මොකද තීරණාත්මක අවස්ථාවක අපි ඉන්නේ. මේ ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට මුණ දෙන්න තියෙන දැවැන්තම අභියෝගය ඒක. එහෙනම් එවැනි අභියෝගයක් ජය ගන්න සමගි ජන බලවේගයට සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාට හැර වෙන විකල්පයක් කාට හරි තියෙනවා නම් ඒ පිළිබඳව ඕනෑම විවාදයක් කරන්න සමගි ජන බලවේගේ අපි සූදානම් කියන පණිවිඩේ අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි.